අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිබෙන් සිරස්තල සියලුම විශ්වවිද්‍යාල 50% ධාරිතාවයකින් ආරම්භ කිරීමට අනුමැතිය යුරෝපීය කලාපය තුල නව ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ වාර්තාගත වැඩිවීමක් ශ්‍රීලංකාවේ රූපවාහිනී තාක්ෂණය ඇනලොග් සිට ඩිජිටල් දක්වා වර්ධනය වෙයි. ප්‍රමිතිගත ගෑස් හිඟය තවදුරටත් ගෑස් ගන්න අදත් ජනතාව දිගු පෝලිම්වල. දුම්රිය වර්ජනය නවති. දුම්රිය දහවණය යථා තත්ත්වයට. පොහොර ලිපෙන් අලි කබලට වැටුණු බඩේරුඟු ගොවීන්. ගස් ලැබු වගාවටත් පොහොර නැතිව බලපෑම්. රජයේ කියන ක්‍රමයට විවගා කරන්න පටන් ගත්තත් පොහොර නැතුව බෑ මොරගහ කන්ද ගොවීන් චෝදනා කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් රට පුරා පවතින ප්‍රමිතිගත ගෑස් වල හිඟය තවත් සති දෙකක කාලයක් පවතින බව වාර්තා වෙනවා අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා මේ අතර ගෑස් සමාගම් පවසන්නේ නව ප්‍රමිතියෙන් යුත් ගෑස් පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි ප්‍රමිතියෙන් යුතු ගෑස් වල බරපතල හිඟයක් මේ දිනවල දිගින් දිගටම වාර්තා වෙනවා. නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිනවා. දැනට රට පුරා පවතින ගෑස් හිඟය තවත් ඉදිරියට සති දෙකක කාලයක් පැවතිය හැකි බවටයි වාර්තා වන්නේ. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගෑස් අලවිසල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ පුෂ්පකුමාර මහතාද ගෑස් ලබා ගැනීමට පෝලිම් දෙකක රැඳී සිට ගෑස් නැතුව හැරි ගියේ මේ ආකාරයෙන් ડોක්ටර් මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පෝලිම මොකද ගෑස් ගන්න තමයි ආවේ පෝලිමේ දැන් ඉස්සෙල්ලා දැන් තත් ගියා ගිහලා අන්තිම කටට එනකොට ගෑස් ඉවරයි කිව්වා ඊට පස්සේ දැන් ආවා පෝලිමේ ඉන්න දැනුත් මං හිතන්නේ 20ක් විතර තමයි බානවා කියන්නේ මම ඉන්නේ 25 26ට ඉතින් ගෙදර හිස්සකින් ගෙදර යන්න තමයි වෙන්නේ අද ගෑස් සමාගම් පවසන්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමිතියෙන් යුතු ගෑස් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවයි. වෙළඳපළේ පවතින සංවිතිය වෙනස් කළ පරණ ගෑස් සිලින්ඩර යලි සමාගම වෙත ලබාගෙන නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර නිකුත් කරන්නයි අදාළ සමාගම වෙත දැනුම් දී අදට දින 10කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. නමුත් ගබඩා කර තිබූ සංවිතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර අලෙවි කරන කූට අලෙවි නියෝජිතයන් පිළිබඳවද මේ දිනවල සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් තහවුරු වුණා. අනතුරුදායක සංවිතිය වෙනස් කළ පුපුරා යන ගෑස් සිලින්ඩර ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් ඇති බව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ නියෝජිතයෙකු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව තවමත් නිවෙස්වල පුපුරා යන්නේ සංවිතිය වෙනස් කළ ගෑස් සිලින්ඩරයි. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඇනලොග් තාක්ෂණය සිට ඩිජිටල් තාක්ෂණය දක්වා මෙරට රූපවාහිනී විකාශනය ප්‍රවිෂ්ට කරවීමේ ව්‍යාපෘතිය ඊයේ දින ආරම්භ වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 1979දී මෙරට රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ වුණා. එලෙස රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ වූ දා සිට මෙරට තුල භාවිත වූයේ ඇනලොග් විකාශන තාක්ෂණයයි. කෙසේ වෙතත් 1900 අගභාගයේ හා 2000 මුල්භාගයේ ඩිජිටල් රූපවාහිනී වේදිකාව ලොව තුල නිර්මාණය වුණා. ඩිජිටල් යනු ඉතා සුපැහැදිලි දසුන් නැරඹීමට හැකි වේදිකාවක්. කෙසේ වෙතත් ලොවට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දී දශක දෙකකට අධික කාලයක් ගත විය නමුත් ශ්‍රී ලංකාවට ඩිජිටල් සිහිනය සැබෑ කර ගැනීමට එම කාලය තුල හැකි වූයේ නැහැ. ඒ අනුව මෙරට රූපවාහිනී විකාශනය ඇනලොග් තාක්ෂණයේ සිට ඩිජිටල් තාක්ෂණය දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ ආරම්භ වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ඩිජිටල් ප්‍රමිතිය භාවිත කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලාංකීය සියලු රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට HD තාක්ෂණය පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් භෞමික විකාශනය ආරම්භ වන අතර 2025 වර්ෂය වන විට එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතයි ඉන්පසුව දිවයිනේ සියලුම රූපවාහිනී නරඹන්නන් ඩිජිටල් වේදිකාවට සාර්ථකව සංක්‍රමණය වූ වහම ඇනලොග් විකාශන සේවා අක්‍රිය කිරීමට රාජ්‍ය සැලසුම් කර තිබෙනවා මෙම ඩිජිටල් කරන ක්‍රියාවලියේ ප්‍රතිලාභ මෙරට සියලුම රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට හිමිවන අතර අඩු පිරවැයක් යටතේ උසස් ප්‍රමිතියෙන් යුත් නැරඹුම් අත්දැකීමක් ජනතාවට ලබාගත හැකි රූපවාහිනී විකාශනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට මා ජනාධිපතිවරයාව සිටියදී ජපාන් රජය සහායතුව කටයුතු කළා ඒ සඳහා අවශ්‍ය ගිවිසුම්ද 2014 ඉදී අත්සන් කළා ඒ යහපාලන වසර පහ තුළ විවිධ හේතුන් දක්වමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නැහැ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ උපදෙස් අනුව දළ සලහා පෙරමු ජනමාධ්‍ය ඇමතිතුමා ප්‍රමාද වූ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට HD තාක්ෂණය පිළිබඳ අත්දැකීම විඳින්නට පුළුවන් වෙනවා 2023 වසර වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් විකාශනය ආරම්භ වන අතර 2025 වසර වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කරලා තියෙනවා අක්‍රියව පැවති මෙම ව්‍යාපෘතිය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එම ධූරයට පත් වීමත් සමගම එතුමාගේ නායකත්වයෙන් නැවත සක්‍රිය වුණා ජපාන රජය සහ ජයිකා ආයතනය සමග එම සංවාදය නැවත ආරම්භ කරමු. මගේ සහෝදර කේලි රඹුක්කල්ල මැතිතුමන් අද මේ සභාව තුලදී පුන පුනා අවධාරණය වුණා සහෝදර ඇමතිතුමනි ඔබගේ දායකත්වය පිළිබඳව. තාක්ෂණ දැවැන්තයෙකු මෙන්ම එහි අතිසාර්ථකත්වයක්ද දශක ගණනාවක් ඔප්පු කළ ආසියාවේ තාක්ෂණික දියුණුවේ ප්‍රමුඛතම ජපානය සමග මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන මම අමාත්‍යවරයා විදියට සතුටු වෙනවා අපේ නාගරික ගේදුර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ග්‍රාමීය ගේදුර වලින් අති බහුතරයකට නිසි ගුණාත්මක භාවයෙන් යුතු පැහැදිලි රූපවාහිනී දර්ශන නැරඹීමේ හැකියාවක් නැහැ අවාසනාවට ඒ කිසිවෙකුට ටෙරස්ට්‍රියල් බ්‍රෝඩ්කාස්ටිං කරන රූපවාහිනී සේවා හරහා පැහැදිලි රූප රාමු නැරඹීමේ හැකියාවක් නැහැ ඉතින් මෙම ඩිජිටල් කරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම උන්ට මහත් සැනසීමක් වනවා නොරහසක් එය උන්ට වඩාත් යෝග්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ වින්දනීය රූපවාහිනී අත්දැකීමක් හිමි කර දෙනවා නියතයි දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල 50%ක ධාරිතාවයක් යටතේ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශ මතයි දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශ මත දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ශිෂ්‍ය සහභාගීත්වය 50%ක ධාරිතාවයක් යටතේ විශ්වවිද්‍යාල ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. පසුගිය වසර දෙක පුරාවටම කෝවිඩ් වසංගතයත් එක්ක විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු මුහුණට මුහුණලා සිදු කිරීම ඉතාමත් අල්ප වශයෙන් සිදු වුණේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ සහභාගීත්වයෙන් සියලුම උපකුලපතිවරුන්ගේ මැදිහත්වීමෙන් පැවතිච්ච සාකච්ඡාවේදී තීරණය කරා ඔක්තෝබර් 25න් පස්සේ විශ්වවිද්‍යාලවලට 125ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැඳවලා ඒ අවශ්‍ය අධ්‍යන කටයුතු සිදු කරගෙන යන්න. රටේ තත්ත්වය යහපත් අතට පැමිණීමත් සමග උපකුලපතිවරුන්ගේ ඉල්ලීමක් මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර 125ක් දක්වා ශිෂ්‍යයින් පැමිණ අධ්‍යාපනය හදාරීමේ සීමාව 150ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. 150ේ සීමාව දක්වා ශිෂ්‍යෝ කැඳවලා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු හදාරගෙන යන්න. බොහෝ කාලයක් මේ සීමාවල් ඔස්සේ කටයුතු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඉතාමත්ම ඉක්මනින් 100%ක්ම දරුවන් කැඳවාගෙන අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාලවල යථා තත්ත්වයට පත් කිරීමට තමයි මූලිකවම බලාපොරොත්තුව තියෙන්නේ.
ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 479 දිනකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 584,586ක් දක්වා ඉහළ ගියා. ඉන් 559,875 දිනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 9,788 දිනක් පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 22ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,923ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ දෛනික කොවිඩ් ආසාදිතින් 117 ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවට මොල්ලුපිරවිර ඖෂධය හදිසි භාවිතයට අවසර දී ඇති බවයි වාර්තා වන්නේ. යුරෝප කලාපයේ නව ඔමික්‍රෝන් වෛරස ආසාදිතින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් කොවිඩ් සීමා දැඩි කරමින් පවතිනවා. ප්‍රංශයේද මේ වන විට නව ඔමික්‍රෝන් ආසාදිතයින් 117 සීමාව ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම කොවිඩ් ආසාදිත මරණ 290ක් එරටින් වාර්තා වී තිබෙනවා. පොදු ස්ථානවලට යාමේදී කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හදිසි භාවිතය සඳහා භාවිතා කර තිබූ මොල්ලුපිරවිර ඖෂධය ඉන්දියාවද අනුමත කර තිබෙනවා. රෝග ලක්ෂණ මතුවී දින 5ක් ඇතුළත මෙම ඖෂධය ලබා දී යම් පාලනයක් කළහොත් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම 30%කින් අඩු වෙන බව මේ වන විට සනාථ වී තිබෙනවා. මේ අතර නව ඔමික්‍රෝන් වෛරසය යුරෝපීය කලාපය පුරා වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය සහ එංගලන්තයේද මෙලෙස ඔමික්‍රෝන් ආසාදිතින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව එම රටවල් මේ වන විට දැඩි සංචරණ සීමා පනව ඇති බවයි වාර්තා වන්නේ. අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය මේ වන විට කොළඹ හත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ත්‍රිනිකායික මහා සංඝරත්නය දේශපාලන නායකයින් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටිනවා. ගිහි කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටි හිටපු මේජර් ජෙනරල් වරේක වූ ආනන්ද වීරසේකර මහතා 2007 වසරේ උතුරු මැද පළාත් අනදෙන නිලධාරියා ලෙසද තම රට ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළා. ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරයි. එසේම 1988-89 භීෂණ සමයේදී පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසද එතුමා කටයුතු කරනු ලැබුවා. පසුව ගිහි ජීවිතයට සමුදුන් ආනන්ද වීරසේකර මහතා පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වුණා. පැවිදි දිවිය තුළදී බෞද්ධ ආගමික පුනර්ජීවනයේ උදෙසා ධර්ම ග්‍රන්ථ රැසක්ද පරිවර්තන ග්‍රන්ථ රැසක්ද රචනා කිරීම සිදු කළා. වයස අවුරුදු 78ක් ආයු වැළඳු උන්වහන්සේ ඊයේ දින අපවත් වුණා. අපවත් වී වදාළ ආනන්ද හිමියන්ගේ දේහය මහජන ගෞරවය උදෙසා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ත්‍රිනිකායික මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපවත් වී වදාළ බුද්ධංගල හිමියන්ගේ දේහය හෙට දිනේ මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව ගුවනින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම කිරීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන 31 වනදා පස්වරුවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේදී උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ පසුරුවේ අවසන් කළා. ඒ රාජ්‍ය මාධ්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය දින පහක් පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. යටතේ සාමාන්‍ය මගේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීමේ කටයුතු නවතා දැමුවා. තම ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් නොලැබුණු නිසා ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතු වලින්ද ඉවත් වුණා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ අයගේ යම් ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණා. බහුතරයක් ඉල්ලීම් දුම්රිය දාවනේ
ස්ථානයට අදාළව සහ දුම්රිය ස්ථානවල තියෙන ගැටලු ආශ්‍රිතව සහ ස්ථානාධිපතිවරු මූණ පහන ප්‍රශ්න කීපයක් සහ බරපතල සේවක හිගයක් පිළිබඳව යම් කරුණු ඉදිරිපත් කෙරුවා. ඉතින් අපි පුළුවන් කරුණු විසඳවුවා. මොකද ඒවා විසඳපුවාම ස්ථානාධිපතිවරුන්ටත් වැඩිය මගින්ට බලපාන අය විසඳුම් ලබලා දීපුවාම ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා විශාල අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දින කීපය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක හෙට සිට නොවේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙම සාකච්ඡාවෙන් නිසි විසඳුම් ලැබුණ නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමුවා. ඒ අනුව අද දිනේ සිට සිය රාජකාරී සාමාන්‍ය පරිදි සිදු කරන බවයි එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමියගේ දැනුම් දීම මත සාධනීයව මැදිහත් වෙලා අපේ ඉල්ලීම් වලට සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙන්න නියෝග ලබා දුන්නා. ඒ පිළිබඳව අපි සෑහීමකට පත් වෙනවා. මේ මොහොතේදී මගින්ගේ පැත්තෙන් දුම්රිය දාවනේ යථාවත් කරන්න කියන නියෝගය ලබා දුන්නා. හෙට දිනයි සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යථාවත් වෙන බව තහවුරු වුණා. අපේ ප්‍රධාන කරුණු 25න් 10කට පැහැදිලි සාධනීය පිළිතුරු ලබා දුන්නා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට. අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්න කටයුතු කරනවා. පුරුදු පරිදි සාමාන්‍ය සේවාවල යෙදවෙනවා. අද දිනේ දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු සිදු වුණා. අද දුම්රිය මගින් ප්‍රවේශ පත්‍ර මිලදීගෙන සුපුරුදු පරිදි ගමන් කළා. කිව්වට දෙන්නේ නැහැ කොහෙද? ඔව් එන අපරාධ වෙන කෙනෙක් ඉන්නේ. ඔව් ඒක ලොන්දර කරා කවදාත් මෙහෙම වෙන විදිහ නෑ නේ. මොනවද දිනා දිනා. කොච්චර පාළු ලස්ස කෝටි පහකට පාඩු වෙන්නේ නේ. ඒගොල්ලොන්ගේ ඉතින් මොනවාරි ඉබ්බේම් ඇති ඒවා ඉරා ගන්න තමයි හැමෝම try කරන්නේ. හරි ප්‍රශ්නවල වලින් දැන් පජයෙන් එක ප්‍රශ්න ඇති ජීවිතේ අමාරු වෙනවා කියන එක. ජීවිතේ මොදේන රජයට පාඩු වෙන්නේ. හරි නෝර්නා අපේ රටේ පොහොර අර්බුදයට තාමත් තියෙන්නේ බාලගිරි දෝෂය. රසායනික පොහොර ලැබෙන පාටක් නැති තැන සමහර ගොවීන් පැරෂූට් ක්‍රමයට වී වගා කරන්න පටන් ගත්තා. දැන් පොහොර නැතිව කරපු වගාවත් පොළවේ ගහන තැනට පත් වෙලා. බඩිරිඟු ගොවීන්ට පොහොර අර්බුදය මදිවට අලි කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ පොහොරවල ඇත්ත කතාව. පොහොර අර්බුදය නිසා දැන් විවගා කරන කාල සීමා වෙනස් වෙලා. ඉස්සර යලමහ දෙකට කුඹුරු ගොවිතැන් කළේ අවුව වැස්ස වගේම කෘමි උවදුරු ඇතුළු හේතු කාරණා ගණනාවක් ඇතිව. දැන් ගොවින්ට පොහොර ලැබෙනකන් බලන් ඉන්න සිද්ධ වෙලා. රජයෙන් දෙන පොහොරක් නැති තැන මොරගහ කන්ද කලාපේ අත්තන කඩවල මඩු දමන ප්‍රදේශයේ ගොවින් පැරෂුට් ක්‍රමයට විවගා කරන්න තීරණය කළා. වී තවන් දැම්මත් රසායනික පොහොර නැති නිසා වී පැල බාල වෙලා කියලායි ගොවීන් පවසන්නේ. කොහ අපිට පොහොර එතකොට? මහින්දානන්ද කිව්වා වල් දෙන්න නැති හින්දා යන්න කියලා හිටෝනේ දෙහිද කිව්වා. පැරිසුට් දාන්න කිව්වා. මොන සූට් දැම්මත් ගොයන් ගහෙන් අපි කරලා ගන්න කොහමද? කියන්නේ කවදාකවත් ඉතින් මේක සාර්ථක පිස්සු වෙලා ගන්න බෑ. මෙව්ව අනිවාර්යෙන්. උඹලා මේකේ පලිය ගන්නවා ගන්නවමයි. මේ එන චන්දින් බලා වරෙල්ල මේ චන්දි ඉල්ලන්න. උඹලා දෙන්නේ චන්දෙන් නෙමෙයි මෙන්න තියෙන උදැල්ල. මේව ගහලා අපිට තා වීතන් දාන්න බෑ අපි මොව කිසි කරනවා. නැති කරලා දාන අපි මෙව්ව. හැමදාම මෙව්ව කරලා පුළුවන් මිනිහ හැමාරු දාන ගොවියෝ. ඇලහර අද දෙකෙන් පංගුවකට වැඩිය ගුමුරු අතහැරලා තියෙනවා. සවාර ගන්න ඩොලර් නෑ කියලා. එම පොහොර ටික ගන්න උඹට ඩොර නැද්ද? උන්ට අහන්න ඕන මුන්ට. මහින්දානන්දගෙන් අපි අහනවා මේව දාලා පෙන්නපල්ලා උඹලා ඇවිල්ලා ආණ්ඩුව පිස්සු කැලිනවා. මහින්දානන්ද හතරාතේ පිස්සු කැලිනවා. ඩොලර් නෑ කියලා ගොවියට කෙලෙව්වා. හැබැයි අද ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු 80කට වැඩි පිරිසක් රටින් එළියට ගිහින් තියෙනවා. අපි අහනවා උන්ගේ රුපියල් වලින්ද කියලා. අපි උඹලට කියනවා උඹලගේ හමුදා පාට් වලට මේ ගොවියෝ බය කරන්න බෑ. ඊර පොහොර වලට වියදම් කරපෙව්වා මේ ආණ්ඩුවේ මේ ජනතාවගේ බදු මුදල් වියදම් කරපෙව්වා. අර නැවට ගැව්වා වගේ තොපි මේ කෙලින පිස්සුවේ වන්දියගේ වණ්ඩ වෙන්නේ අපිටද? මේ වගාවට අවශ්‍ය පොහොර ටික ලැබුණ නැත්නම් උඹලා වට කරන්න ලෑස්තියි. අපේ රටේ වැඩිපුරම බඩිරිඟු වගා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්. බඩිරිඟු වගාවට අවශ්‍ය යූරියා දෙනවා කිව්වත් ඇතම් ගොවීන්ට පොහොර ලැබිලා නැහැ. මේ නිසා බඩිරිඟු වගාවත් ගන්න දෙයක් නැති තැනටපත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. මේ ගොවි ජනතාවට මහින්දානන්ද මෙතුමා මාධ්‍ය තුල කිව්වා වගේ දැන් වන්දි මුදල් දෙන්න සූදානම් වෙන්න ඕනේ. කිරිබත් කෑල්ලක් ආසාවට කවන්න බැරි වෙන තත්ත්වයට අද වී යටයක් නැහැ, බඩේරුම් යටයක් නැහැ, අස්සන්නක් නැහැ. ඒ තත්ත්වෙට පත් කරලා තියෙනවා. ඒ නිසා වහාම අපි සමස්ත ලංකා ගෝජන සම්මේලන විදියට කියනවා නේ ආණ්ඩුව ඇතුලේ සම්දර්ශන දැම්ම ඇති. දැන් බහින්න බිමට එන්න
බලාගෙන මේ ගොවි ජනතාව දොහොත් මුදුන් තියලා පිළිගන්න අපිට නඩු දාන්න නෙමෙයි අපි එන්නේ මෙව්වා කවන්න කොළඹට අමිතිවරයට කවනවා මෙව්වා තමයි කවන්නේ මහින්දානන්ද අලුත්ගමට අපිට දැන් වන්දිය ඕනේ මෙවට එතකොට දැන් අපි කොහොමද මෙව්වගෙන් බැංකුවල ණයවල බේරන්නේවත් මහින්දානන්ද අලුත්ගම මහත්තයා අපිට වන්දිය දෙන්න රෑ මෙව්වට ළමයි හඬනකොට ගෙදර කන්න නැහැ කියලා අපි මොකද කරන්නේ එතකොට අපිට හොරකම් කරන්න වෙන්නේ අපි හොරු කරන්න මේ හදන්නේ මේ ආණ්ඩුවෙන් දැන් ඔය කුසිකරමෙන් තුමාට ගම මේ මිනිස්සුන්ට වංචා කරන්න බා තුමාත් අනුරාධපුර දිස්ත්‍රික්කේ මා ගොනේ කා සමගන වැඩ කරන්නේ හිඟා කාලා මැරෙන්න වෙන්නේ මේ හේන් වලම මේ දෙන්නේ කවුගාගේ දක්ම මේ දෙන්නේ මෙන්න කරලේ සයිස් එක දැන් මේකෙන් පුළුවන් ද දරු කවුරු නාරු කරන අපේ ජීවත් වෙන්න පුළුවන් ඊළඟ කන්නට ගොවිතැන් කරන්න පුළුවන් පොහොර අර්බුදයෙන් බැටකාපු හොරෝපතාන මොරවැව ගම්මහේගේ වැව ප්‍රදේශයේ බඩීනුඟ ගොවීන්ට වනාලි කරදර ඇති වෙලා මේ හින්දා ගොවීන් කබලෙන් ලිපට වැටිලා එතරිනුත් බිමට වැටිලා කට්ටිය අපි අඳ ගා ගන්න බැලුවා බැලුවා එළව ගන්න බෑ තේරමරි ඉඳලා විනාශ කරලා ඊට පස්සේ කට්ටිය ඇවිදින් තමයි දෙන්නේ තුන්දෙනෙක් කියලා ගත්තේ එකා මාත් ඇවිදින් ඉතුරු ටිකත් තේරම කාලා විනාශ කරලා ගියා ඩක් නැහැ ඉතින් අපිට ඉතුරු වෙන්න අපි මේ ඩාඩි මාංශය අපිට කිසිම දෙයක් ඉතුරුවක් නැහැ දැන් අය බේරෙන්න බෑ ෆෝකස් මු කීයක් ආවද කෙසෙල්වත් ගන්න දෙයක් නෑ දැන් වැටලා තිබා මහත්තයා කොහොමද 30ක් විතර අලි වැඩි දීලා ගඩක් නෑ කොහොමදත් අලි වැඩි වල බයම නෑ අලි තමයි මේ ගම් වලට දාලා තින්නේ ලුණු පොල් කට බව කනවා ගෙදර ඇවිදින් හොස්ස කරලා තම මුළුවත් මේ ඇවිදින්නේ හරි දුකෙන් ජීවත් වෙන්නේ මිනිස්සු පොහොර අර්බුදේ පළතුරු වගාවටත් බලපාලා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොහොමදමන ප්‍රදේශයේ අක්කර 16ක ගස් ලැබුව වගාවට අත් වෙලා තියෙන ඉරණමයි මේ පොහොර කිලෝ 1ක මිල බලන්නකෝ ඒ පොහොර කිලෝ 1ක මිලවත් ගන්න බෑනේ මහත්තයා මේවත් දීලා ගුණනට වැඩි හොඳයි කොටු අතහැරලා දාන එක මහත්තයෝ කොලකන්න නෙවෙයිනේ අපි ප්‍රතිපලයක් ගන්න තමයි මහත්තයා ගස් ලැබු හිටවල තියන්නේ තේරුමක් නෑ මහත්තයා සත්තුන්ට කන්න අතහැරලා තියන්නේ කොටුවම සත්තුන්ට කන්න අතහැරලා තියන්නේ ගෙඩි ලොකු වෙන්නේ නෑ රසායනික බොහොර නැතුව කාබනික බොහොර වලට හුරු වෙන්න මේ හුරු කරගන්න බෑ මේවා මොකද හයිබ්‍රිඩ් බීජනේ තියෙන්නේ මහත්තයා දැන් ඉතින් කන්න බොණ්ඩවත් නැති වෙනවා හෙට අනිද්ද වෙනවා බීලුණු රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි පිටරටින් ආනයනය කිරීම සිදු කරනවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට බීලුණු ගොවියා සවිබල ගැන්වීම වෙනුවෙන් වැඩසටහනක් පැවැත්වුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගොවීන් 150 දෙනෙකු හට බීලුණු බීජ නිෂ්පාදනයට ගෘහස්ථ ආවරණ ලබා දීම සිදු වුණා බීජ නිෂ්පාදනය කරන්න සූදානම් නම් අයවැයෙන් විශාල මුදලක් වෙන් වෙලා තියෙන ජීවනෝපාය සංවර්ධනය සඳහා ඒ සඳහා අපිට ප්‍රතිපාදන වෙන් කරලා දීලා මේක මම හිතන්නේ මීට වඩා ප්‍රචලිත කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා මධ්‍යනපත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.